පසිකෝ ඒහි පසිකෝ එනැ දරුමය දකිදෑ නමුතසෙ බගෙවෙතුවරහතු සම්මා සම්බොද් දස්සේ නමුතස බගෙවෙතුවරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස පගවතුවරහතු සම්මා සම්බුද්දස්ස අ්චිරං වතයංකායෝ පටවිං අධසිෙසති ජුද්දෝ අපේත විඤ්ඥානු නිරක්තංව කලිගරංතිති ඒ භාග්‍යවත්තු අරහත්තු දසබලධාරී සරුවතඥතතාගත සමා සම්බුදරා ජ්‍යාණන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. සද්ධර්මශ්‍රවනා බිලාස කාරුණික සත්පුරුෂ පින්මතුන අද දවසිත් හිමිදිරි පාන්දරින්ම එහි පස්සකෝ වැඩසටහන නරඹන මේ පින්මත් අය සූදානන් වෙන්නේ ජීවිතයට වටිනා කියන අර්ථ සම්පනය න් මනෝ භාවයක් කුසල මනෝභාාවයක් උපදව ගන්නට. දවසේ ආරම්භයත් සමගම මේ පිං අශ්‍රාවක හැම දෙනාම මෙහුතුම් ධරමයන් ශ්‍රවණය කෙරනු ලබන්නේ තමන්ගි ජීවිතේ නිවරධ කරගැනීමේ අදහසින්මයි. මේ බනාහන්නේ අපේ ඇත්තෝ අපේ ඇත්තන් අතින් සිද්ධ වෙන අඩුපාඩු දුරුවලකම් තීරුම් ඇරගෙන ඒවා ජීවිතයේ සකසගෙන තමන්ගෙන් වෙ ඕන මොනවද කියලා තේරුන් අරගෙන වටහගෙන ඒ දේවල් දියුණු කරගනීමේ පරමාර්තය එහම නම්. ඒ අදහස්ස සිත දරාගෙන අදදවසිත් මෙඇත්තුමේ ධර්මශ්‍රවනය කරන්න සෝදානන් වෙන වෙලාවි අපි ප්‍රාර්ථනා කරනව අපේ පින්වත් හැම දෙනාගෙම හදවතේ. අද දවසේ ෂ්ඨ කරගන්නට යම් යහපත් බලාපොරොත්තුවක් තියෙනවා නම්. යම් ප්‍රාර්ථනාවක් තියෙනවනං අනන්තු බුදුගන්න බලෙෙන් අනන්තු දම්ගුණ බලෙෙන් අනන්තු සගගන්න බලෙන් ඒ සීලො යහපත් ප්‍රාර්ථනාවන් පැතුමන් ස්ට සිද්ධ කර ගන්න පුළුවන් සබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. හමුතුනි අදත් අපේ ඇත්තන් අපි කියල දෙන්න බලාපුොරොත්තු වෙන්නේ දම් පදට අයිති ගා තහ ධර්මයක් දම්මපදී මේ චිත්ත වර්ගයට අයිIT. ගාතා ධරමයක් ඇසුරු කරගෙන තමයි අදත් අපේ ඇත්තන්ට මේ කාලමානයේ මේ කිටි කාලය තුළ දහම් අවවාදයක් දහම් පනිවිඩයක් ලබා දෙන්නට අපි කල්පනා කරන්න තේදුනේ. අපි නිරන්තරීම්ම මතක් කරන කාරණයක් පින්මුතුනි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා නොකලනං කවම කවදාවත් පුංචිම පිනක්වත් අපිට කරගන්න පුළුවන් කම ලැබෙන්න්නේ නෑ මේ ධර්මය නොලැබනානං අපිට අපේ ජීවිතය තුළ පුංචිම පාපයකින්වත් වලකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අද ඔබත් මමත් අපිහැම දෙනාම. යන්තංහරි පාපකින් වැලකුණානම්. යන්තම් හරි අකුසලයකින් වැලකුණනාානං. ඒ වැලකුණේ පින්මතුනේ තතාගත උතුම් ධර්මය අපේජීවිතයට ලැබුණ නිසයි. ධරමය ලැබිච්ච නිසා අපිට වන යහපත විශල එකක් අපි නිරන්තරයෙන් මේ කාරණය මතක් කරනවා. එනිසා හිත පහදවාගන්න භාගතුන් වහන්සේ පිළිබඳව. බනාහන හැම වෙලාවකම කියවන හැම වෙලාවකම. ඒගේ ධර්මය පොතක් ධර්මය මිනිහි කරන හැම වෙලාවකම පින්වත් හැම දෙනාම හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව කටයවුතු කරන්න බට මේ ධර්මී හෙසිරෙන්ඩ ධර්මී ක්‍රියාත්මක වෙන්න පුද්දුම ශක්තියක් ඒ තුළින් ලැබේවි. පහතුන බුදුරජාණන් වහන්සේ තමයි මේ විශ්වය පිළිබඳව මේ ලෝකයේ පිළිබඳව මේ සත්වයා පිළිබඳව සියල්ල පිළිබඳව සියල්ල අවබෝධ කරගන්නටයදුණේ. සමහර විටක අපිට ඇහෙනවා අපි දන්නවා සමහරයි කියනවා මම ගොඩක් දේවල් පිළිබඳව දන්නවා තරන් දන්න කෙනෙක් නෑ මේ දේ පිළිබඳවඒ නිසා මගින් මේදේ අහල දැනග්ඩ මන්තමයි දන්නේ මේ දේවල් ගැන කියල එහෙම අදහස් දරන මතයන් ප්‍රකාශ කරනය අපිට මුණගහෙනවා. හැබැයි පංමුතුනි මේ ලෝක සියල්ල පිළිබඳව පුදුමාංකාර විදිහක අතඹුලක්ෂේ ප්‍ර්‍යක්ෂඥානයක් දැනුමක්තිය බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ ආංග අසිරිමත්තු බුද්ධ ඥානී මත පිහිටලා තමයි අපිට මේ උතුම් ධර්මය දේශනා කරන්නටදුම්. වොහන්සේ දේශනා කරනවා අච්චිරං වතයං කායෝ. අපි මේ දරාගනඉන්න සරීරය සතර මහාභූත ධාතුන්ගෙන් හැදිලා අම්ම තාත්ත නිසා පිට ලැබුණ ආහාර නිසා පවතින හැඩයක්තිෙන් වර්ණයක් තින නමක් දීලා තියෙන අල්ලන්න පුළුවන් ස්පාර්ශ කරන්න පුුවන් මේ සරීරය කායෝ කියලක වේක. සරීරය ගොඩා කල් තියෙන එකක් නෙවේ. දැන් අපි හිතාග නින්න්න අපිට දැනෙනවා මේක උපන්දා පටන් අදවෙන්න කංම මේ විදිහටම තියෙනවා කියලා. නෑපින් ඔතුන මේ සරීරයේ එහෙම එක විදිහකට තියෙන දෙයක් නෙවේ. මේ සරීරය ඇහි පිල්ල මක් ගහන තරංකාලයක්වත් එකම විදිහට තියෙන්නේ නෑ. ස්තාාම සීගරිිං වේගන් අපිට ඇහැට අල්ලන්න බැරි තරන් සියුම් ලෙස මේ ශරීරයේ ඇතිවෙලා පැවැතිලා නැති වෙලා යනු එමනම් මේශරීරය බුදුරජාණන් වහස මතකරනව අච්චි රං ීර්ග කාලයක් තියන එකක් නෙව අපි හිතාග නින්න අවුරුදු වස්සුවක් අවුරුදු අනුවක්ෂීයක් දීවත්වයෙනවා කෙන එක දීරිග කාලයක් කියලා නමුත් අනිත් ලෝකවල තියෙන අවෂටත් එක්ක බැලෝ හම බොහොම පුංචි කාලයක් මේ පහලම තියන දවෙ ලෝකට මනුස්ස ලෝකින් අවුරදු අසූලක්ෂයක් තමයි පරමවුෂ්‍ය පලන්නක අවුරුදු අසූලක්ෂය පරමවුෂ්‍ය පහළම දීවලෝක. තකොට දැන් අපි හිතාගෙනින් අපිට දීරිග කාලයක් ජීවත්වෙෙන්න්න පුළුවන්්‍ය කියලා ඇබ එහෙම ජීවත්ව එන්න බැහැ. අපිට ඉක්මනින් මැරිල යන්න වෙන අපිට ඉක්මණින් මිසිල්ල දාල යන්න වෙන. එක තමයික ච්චි රංවතයෝ. වතයංකාය මේ සරීරේද එක දිගට දීරිග කාලයක් පවත්වන්න පුළුවන්කමක් නෑ. ජුද්දූ අපේට විඤ්ඥානු භාගතුන් වහන්සේ දේශනා කරනවා, අපේ මේ ජීවිතයේ පවත් අන්න පුළුවන් කමතින්න ආවිෂුත් ආයුෂ්‍යත් උනුහුමත් විඤ්ඥානයත් කෙන මේ තුන එකට පැවැත්වීම නිසා. හොයිම වෙලාවක හරි ආවුෂ්‍ය අපේ ගෙවිල අහවරුණු. උණුසුම සරීරයෙන් බැහැරවගයොත් විඤ්ඥානයට මේ සි ශරීරය ඇසුරු කරගෙන පවතින්න බෑ. සරීරයේ ඇසුරු කරගෙන විඤ්ඥානයට සිතට පවතින්න පුළුවන්කමතින උණුසුමත් ආවුෂත් තිබුණොත් පමණ. එනං අපේ ජීවිතයගැන උණුසුමටයි ආයුෂයටයි විඤ්ඥානයටයි මේ සිතටයි. අපි ජීවත්වෙනවා කියලා කියන්නේ පින්වතුන ජීවිතය කියලකෙන ඔන්නේ කාරණාතුන පැවැතීම. යම්කිසි අවස්ථාවක ආවෂයිඉවරවෙලා උුණුසුම බැහැරවගියෝ යුද්දධෝ අපේත විඤඥාන් මේ සිත, අපි සරීරී විදිල යනවා ගැලෙහිල් ගැලවෙලා යනවා ගිලිහිලා යන. බලන්නකු පින්මුතුනි මරණයට පත්තුනෙ කෙනෙක් ළඟට ගහිල්ලා මුුණුවද නැති වෙලා තියෙන්නේ කියලා. ඇහැත්තියෙනවා කනත්තියනෙනවා අත පයිතියනෙනවා සරිහෙම තියෙන නැතිවෙලා තියන මේ චිත්ත සක්ති සිත. බැහැර වෙලා පවතින්න බැරි නිසා කරමාණු රූප වෙන තැනක බැසගෙන තියෙනවා. ඉටං බුදුරජාණන් වහස දේශනා කරනවා. එතකොට පටවිින් අදිසෙස්සති මේ සරීරයට මොකද වෙන්නේ. මේ සරීරය මහපොලොවේ වැටිච්ච දරක ඩක් බන්ඳ වෙනවා පින්වතුන. හොඳට බලන්නකු මැරුණට පස්සෙ කෙනෙකුගේ සරීරයට වටිනකමක් තියෙනවද කියලා. ම වටිනකමක් දෙන්න බෑ ජීවත් වෙලා ඉන්නකොටනම් පින්හතුන පුදුමාකාර වටිනකං දෙනවා මේ ශරීරයට. ඇබ මැරුුණට පස්සෙම වටිනකමක් දෙන්න බෑ. මහපොලො උඩ වැටිච්ච දරකඩක් හා සමානයි ඔබේත් මගේත් මේ ශරීරයේ කියන එක. ම වෙලාවකවත් අමතක කරන්න නම් නරකයි. අපිඒක දර හිතේතියාගනුන කවදහරි දවසක මට මේ සරීරයේ මහපොලොව වැටිච්ච දරක ඩක් වගේ දාලා යන්න වෙනවා කියන දැනුම ඒ නුවනත්තෙක් අපි ජීවත්තෙන් නොනේ කල්පනාවත්තෙක් අපි ජීවත්තයෙන් ඕනෙ පින්හත. උදවට කල්පනා කරලා බලන්න එක එකකිවේ පටවිෙන් අධශෙස්සති මේ මහපොොවට මහපොලොවට වැටිච්ච දරක ඩක්හා සමානව අපේ සරීරය. පින්වතුන මේ මහපොලෝට දාලා අපිට අන්න සිද්ධුවේෙන. නිරත් අංම කලින් කරෙන් අපිට මේ සියල්ල අතහැරල දාල යන්න වෙනවා කිව්. එහෙනං මගේ පින්වත් හැම දෙනාට ම අපි මතක් කරනවා. ලෝක තුළ ජීවත්වෙන්න, ලෝකී තුළ ඉන්න මේ සියල්ල කවදාහරි දවස අපිට දාලයන්න වෙනවා කිය අදහස දරාගෙන. අපි කෙටි කාලයක් බොහොම තාව කාලික දින්න තිස්සයදාස් පන්සීයක් විසනවදහස් දෙසීයක් වගේ කාලෙකට ජීවත්වෙන්න ඇවිල්ලා. හැමදාම මෙතන් ඉන්නාපුයි විදිහයට හිතාගෙන කටයුතු කරන්න එපා. අපි මේ ගෙවාගන යන සංසාර ගමන මේ ලැබච්ච මනුස්ස ජීවිතය. දාල යන්න වෙනේ කක් කියන තැන ටැවිල් අපි ජීවත් වනොත් අපිට විශාල යහපතක් කර ගන්න පුළුවන් කමතියනො. අපි හැමදාම් ඉන්නවා කියෙන අදහස හිටියොත් මේ හිතේ බැඳීම් හැදෙනෝ වැඩී පින්වතුන්. මෙහහිම හිතන්නක දැන් ඔය ඇත්තවෝ ඔය ඇත්තන්ගේ ගෙදරට බැඳිලා ඉන්නවද නැද්ද. ෙදර තියෙන ු කටේටි නම් බැඳිලනිතින්ඔය ගෙදරතියෙන බිමදාලතින පාපිස්සටත් ඔ ඇත්ත බැඳිල තියන්නේ. ඔය ගෙදර එල්ලලා තිනෙන බල්බකටත් බැඳිලා තියෙන කොච්චර බැඳීම් ගඩක් ඔයගේ අස් සිතයෙනවද. ඇයි ගේ ඇතුළ තුළ ඔච්චර බැඳීම් ගොඩක් හදිලතිනඔයගේ මගේ කියලා ගත්ත නිසා සදාාතනිකවම මැරෙනකම් මේ ඉන්නවා කියලා හිතපු නිසා. දැන් ඔය ඇත්ත කො හැරි ගමනක් යනෝ. ගමනක් ගිහාම නවතින්න තාවකාලිකවක් ගෙවීමක් කර අපි මහරලට ගේයක් කාමරයක් එහෙම ගන්නම කියල හිතන්නකු. අපි ඒගේ ඇතුළේ ඉන්නවද තමන්ගේගේ කියල හිතාගෙන. එඒ මදහසක් නෑනෙ. අරගේ ඇතුළවගේ බැඳීම් හදාගන්නවද ඒ මදහසක්න අපි ජීවත්තෙනවා ඒගේ ඇතුළි ඉන්නවා හනවා බොනවා නානවා ඒ අදවල්වල නිදාගන්නවා පුටුවල වාාඩි වෙනවා. හැබැයි දන්නවා තව දවසකින් දෙකින් මෙතනින් මට යන්න වෙනවා කියලා. ඒ අන්නවෙනවා කියලා දන්න නිසා. ග ඒ ගත්ත ගෙවීම ඉවරුණාට පස්සේ දින ගන නිවරණාට පස්සේ එතනින් අයිංහලා යනකුට නිදහසයන්න පුළුව. කිසි දුක්ක් නෑ. කිසි කරදරයක් නෑ මනසට පසු තැවීමක් නෑ මොක දෙයා දැනගෙන හිටියා තාවකාලිකවතමයි මංම මෙත දින දවස් දෙකයි මට ඉන්න තියන දවස්තුනයි. ඉන්න තියන්නේ කලා යාගේ දැනුමක් තිබුණ යාට කල්පනාවක් තිබුණ මෙිහි කිරීමක් නුවනක් තිබුණ නිසා ගිං එලියට බැහැලා සීම දුකක් නැතු නිදහසයාට යන්න පුළුවන්කම ලැබුණ. හැබේ ඔයගේ ඇතුළ දවස්තුනක් ඉන්න කෙනෙක් න්නවා ඒ දවස්තුනේ බැඳීම් ගොඩක් හදාගන්න මේක මගේ මගේ කියලා. ඒ මනොත් එහෙම එලියට බැහැල යන්න වෙනකුට යන්න පුළුවන්ද පින් තු මහා දුකක්නෙ. ඒ වගේ තමයි පින්වතුන අපි ජීවත්තෙන් අපේ ජීවිතය තර ගෙදර තියෙෙන බල්බ එකටත් බැඳිල ගියා වගේ මේ ජීවිතයේ තාවකාලික එකක් කියලා තේරුම් ගත්ති නැත්තා වටහ ගත්ති නැත්තං. ල්පනා කළේ නැත්තං බුදුමාකාර බැදීම් කන්දරාවක් අල්ලා ගැනීම් ගොඩක් මනසසි සැකසෙන එතකොට දාල යන්ඩවෙන්න දවසට යඩබෑ ඒ මනසේ බැඳීම් වැඩිනේ එයා හිතුව නන අන්ඩ වෙනවයි කියම එක දල් කල්ප හාවක් තිබුණ නෑෙන් තාවකාලිකයි කියළ ජීවිතය හිතුව නෙන් එතකුට වෙන්නිමකක්ද බැඳීම් ගොඩ වැඩි නිසා අතහැරල යන්න බැරි වුණොත් නැවතම කැරකිලාමේ සංසාර යාප හෝබේ ගෙදරටම ඔබේ වත්්‍යම ජීවිත සහල්ලට නොපෙන්ෙන ලෝකේ අදර්ශමාන ලෝකය අමනුශ්‍ය ලෝකයේ සමහරරිට උපදින්න පුළුවන්. එහෙම එඉපදුනාම ඒ තැන්වලට වෙලා දුක්විඳවිඳ ඉන්න එක තමයි සිද්ධවෙෙන්. ස්වාමීන් වහසනමක් හෙටිට අපි වුණත් සිවරක් දරාගෙන සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරනත් තායි කියලා කියලා මහනවෙලා පැවිදට ඇවිල්ලා. අපි වෙහෙර විහාරස්ථාන ගොඩ නගමින් ආවාස චෛත්‍යයේ, බෝධි ප්‍රාකාර හදමින් ඒවා මනසි අල්ලගෙන හිටුවත් අපිටත් ඒක තමා සිද්ධ වෙන. තුොටි අන්න බැරි වෙනවා. ඊට පස්සෙ වෙන්නේ මැරිල්ලා ගිහිල් අපවත් වෙලා ඒ තැන්වල ඉපදිලා සමහරවිටක ඒ ලෝකවලින් දෙගෙන අන ම හදපු චෛත්‍ය, මම හදපු ධර්මශාලාව ැ බලන්නේක ගැන කාටවත් වමනාවක්නෑ පරිස්සංකරන්නේ කළ දුක්කිවී ඉන්න පුලුව. ගෙදරකු වනත් පිවතුනී. තුවෙන ඇත්තං මේ හිතේ තියෙන ැඳීමටික අතහරගත්වෙන ඇත්තං හෙම යන්න වෙන්න ඊට පසේ ආපහො එතනම ඉපදිලා කල්පනා කරනන්නේේ ම මහන්ස වෙලා කොච්චර දුක්කඳ ලද මේගේ හැදුවයි. ඇම් මේ ඉන්න කිසි කෙනෙකුට ගානක් නෑ මං මේ ඉඩම ගන්න කොච්චර දුක්කින් ද බලන්නකු මේ අය මේවා පරිස්සං කරන්න ඇත ෙට කියලා ඒලෝකවල ඉඩලා පසු තැවවෙන්න සිද්ධ වෙන්න පුුව. ඒ ඇයි අර වර්තමාන ජීවත්වෙනකොට මනසේ බැඳීම් හදාගන්න නැතුව ඉන්න පුරුදු වෙලා නෑ. තාවකාලික ගේ සදාකාලිකව ඉන්න පුළුවන් කියලා හිතාගෙන බැඳී බැඳන වගේ අල්ලගත්තා වගේ පිමුත්.ඒ නිසා ඔබට අපි මතක් කරන්නේ මේ මනුස ජීවිත යනු තාවකාලික එකක්. බොහොම කෙටි කාලෙකොට ඔබට ලැබුණ එකක් හැබැයේ ලැබිච්ච කෙටි කාලේ බ ඔබේ ජීවිතයේ යහපත පිණස හේතුවන කුසල ධරමයන් සිද්ධ කරමින්. මනස වඩන සිත්්ත දියුණු කරන බැඳෙන තැන්වලින් නිදහස්වෙන්න පුළුවන්. ගැටෙන තැන්වලින් නොගෙට ඉන්න පුළුවන්. මුලාවෙෙන තැන්වලින් නොමුලාවී ඉන්න පුළුවන් මනසක් නිර්මාණය කරගන්න. සකස් කරගන් ඔබ තුළ වීරයක් හදාගත්තොත්. ඔබ මේ ජීවිතින් සමුගන්න දවසට බොහොම සැහැල්වෙන් නිදහසේ කණගාටුවෙන් නැතුව. දුක්කෙන් නැතුව. අනේ මට මේදව දාළයන්ඩ බෑ කියල කල්පනා කරන්නේ නැතුව සමුගන්න පුළුවන්කම, ට ලබි නෝපිංවතුනි සංසාරය ඔබට මිනිස් ජීවිතයේ ලැබුණේ ආංගේ මානසික නිදහස හදාගන්න කියලා නිතර හිතන්.ම මනුස ජීවිත ලැබුණක අර්ථය ධර්මී ලැබුණකි අර්ථය වටිනකමතියෙන්නේ මනස ඒ තැනට බුදුරජාණන් වහස දේශනා කරපු විදිහට සකසගත්තොත් පමණැ පින්වතුන්. එහෙම නැත්තං අපිම මහපොළොවට පස්ටිකක් එකතු කරලා යන්න කෙනෙක් බවට පත්තේවි. සංසාර පුරාවට අපිට ලැබුණ ජීවිතවල් අපිට වටහගන්න බැරවුණේ. අපිට තේරුම් ගන්න බැරුුණේ ආං ඔය අවබෝධය ඔය දැනුම් ඔය සත්‍ය පින්වතුනි. එ නිසා ඔබට ආරාධනා කරන ඔබ කුමන ජාතීක වුණත් කුමන ආගම කුණත් කොතනක ජීවත්වෙන කෙනෙක් වුණත් මනසිම් බැඳීම් නම් හදාගන්ඩ එපා. බැඳීම් හදාගන්න ගියුත් එහෙම පින්වතුන ඔබට දුකක් එනවාමයි. ඒ බැඳීම් හැදන්නේ. මේ ජීවිතයේ තාවකාලෙකයි කියලා දෙැනුමක් නැති නිසා. අදහසක් නැති නිසා. අපි නිදාගන්නකුට අපේ අපි එහැරෙනකුට දවස වැඩකරනකුට. අදහසක් සිටේ දරාගෙනින්න්නවොනමක තාවකාලික එකක්. මේ ජීවිතයේ මසිියල්ල දාලයන්න වෙනවා. මෙසිල්ල අතහැරල යන් යායුතු නියත නික්මනක් ගමනක් මට එනවා කියන. අදහස්ස දරාගෙනම නිරන්තරෙන් වැඩකළොත්හෙම පින්වතුනේ අපිට ගොඩාක් අපි අතින් වෙන අඩුපාඩු වැරදි දුරුවලකම්ප. නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට නිවැරදි භාවයට මඟ කියන එකක් හැටියට ගන්තරින් සිහිපත් කරන්න තෝ නනිති මේ ගාථ ධර්මය දේශනා කරන්න වනේ හේතුවකුත් පිින්වතුනි තියෙන මං හේතුවත් ඔය ඇත්තන්ට මතක් කරන්න ඒ තුළිනුත් අපිට යහපත් දැනුමක් අදහසක් අපේ ජීවිතයට පනිවිඩයක් පාඩමක් ලබාගන්න පුළුව ුදුරාණන්හන්සේ දේ වැඩහිටේ කාලි තිස්ස කියලා ස්වාමීන් වහන්සන මක් හිටිය මේ ස්වාමීන් වහන්සේ පැවිදි භාවයට පත් වනා පැවිදි භහාවයට පත්තුල කටයුතු කරගෙන යද්දී මේ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ සමඟ කටයුතු කන සබ්‍රක්්මචාරීන් වහන්සලට උදව් කරන්න ගීනෑ මංමොකටද කාටුවත්තු දව් කරන්නේ ඒ අයගේ දේවල් කරගඩඕන මගේ වැඩක් කරගන්නවා කියන අදහසි හිටපු සාමීන් වහන්සේ නම. සමහරලට ගිහි ජීවිතයෙක වඋනත් එහෙමනි කාටවත් උදව් කරන්නඩෝන්නේ අපි මොකට ද අනනිත් අයට උදව් කරන ඒයටත් අතපයි තියෙනවානි කරගන්න බැරිද හය දේවල් කියල හිතනයි එහෙමමින්ට හොඳ නෑපින්වතනි. අන්න අපිට උදව් කලත් නැතත් උපකාර කලත් නැතත් අල්්‍යාන මිත්‍රත්වෙන් අන්නයට උපකාර කරන්න පුළුවන් ස්භාවයක් අපි ගාව තියෙන්ඩෝ. අපි තුළ දියුණු කරන්ඩෝනි ගුණය. අපි හෙම නොකර හිටුත් ඒ එක අගුණයක් බවට පත්වෙන වර දක්වෙනවා පාප ධරමයක් වෙන්න පුළුව දැ මේ ශවාමීන් වහන්සේ කාටත් එෙම උදව් කරන්නේ ගෙන උපකාර කරන්නේ ගෙන අතුගානවන තමන් වහස කුටියටේ විතර අතුගාගන වන්න ආය කොහෙවත් අතුගා්‍යයන් න සිවරු පඩුපෝනකට කාටත් නුකය තමන්ගේ සිවරු ටික විතරය පඩු පෝවාගන්න වෙන කාගවත්යව පණඩුපෝණ දව කරන්නේ. එහෙම නැතුූ හම කාලයක් ජීවත් වනාමී ශවාමන් වහන්සේ පනිිවිටේ ඔය ඇත්ත ජීවිතයට ගන්න අන්නයට උදව් කිරීම සත්පුරුෂ ගුණයක් කියන කාරණය. තින් කාලයක්ක් ොමෙනකුට මේ ස්වාමින්න් වහසේ ලෙඩවුණා අසනීපුුණ සරරයේ බිබිලි වගේයක් ගන්න පටන්ගත්ත. ැ මේ සරරයේ දමුපු බිබිලි ටිකින් ටික ටිකින් ටික ලොකු වෙලා සරීරය පුරා පැතිරිලා දැම් මේ ගෙඩීවට පත් වෙලා පැලිලා සැරව ගලනො. මේ නිසා මුන්වහන්සේ එක තැන් ුණ නැගෙතේ ගන්න යන්න බෑ දැම් මේ ස්වාමීන් වහන්සේ පුළුවන් කාලෙ කාටවත් උදව් කලේ නෑ. කාටවත් උපකාර කල නෑ කාත් සමඟුවත් මෛත්‍රීෙන් වැඩ කරන්න කටයුතු කළේ නෑ. දැන් අසනීප වෙලා තනි වෙලා උන්වහන්සේටත් උදව් කරන්න කෙනෙක් නෑ. ඔන්න බලන්න පිමුතුන ජීවිතය හැටි. එනිසා අපි පිනක් හදාගන තියෙන් දෝන අන්නට උදවකරල අපිට උදව්වෝන වෙලාවට උපකාරයක් වනු තිය උපකාරය ලැබෙනවිදී කුසලයා. එම පිනක් අපි ගාව හදාගෙන තියෙන්ඩෝ. ම පික් සකස් කරගෙන තිබුණොත් අපිටත් උදව්වක් උපකාරය කොනලට එක ලැබෙන අසරන වෙන්නේ නෑ දෙ මේ ස්වාමීන් වහසේ අසරන වන කවුරුවම්මනය බලන්ද දැන් ොහොම ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ ගි සරරයේ අස්ති ඇ කැබ ඇ මේ ශරීේ යෙන කකුල් ආද දවල්ල අස්තිි ැඩෙන්න්න පටන්ගත්ත දිරන්න පටන්ගත්ත ඇවිදි අබ බැරෝගයා දැන් එක තැන් වෙලා ඉන්න අර සරීරයේ පුරෝගෙන හිටපු සිවරු සිවුරු ආදිය සරේරයටම ඇලුනා මේ ස්වාමීන් වහන්සේ බලන්න කවුරුතෙන් යන්න හරි අපිරිසිද දුගඩයි දානත්නය හරියට කෙට්තුු නා මේ ස්වනසි දුරුවල වුණා තිං එක්තර අවස්ථාවක මේ විහාරස්ථාන වැඩවාසය කරපු අනිස්වාමීන් වහන්සල සලු දෙනාම යම් කිසි කටියුත්තක් සඳා බැහැරට වඩින්න සූදානන් එනෝඒ සූදානං වුණ දවස මිදිරි පාන්දරම බුදුරජාණන් වහන්සේ අවිජිහිත කෘත්තියක් හැටියට නොහැර සෑම බුදුරජාණන් වහන්ස නමක්ම කරන්නාව කටි උත්තක් කියෙන දහස තමයි මේ අවිජිහිත කෘති්‍ය කියලා කියන්න. ඒ තමයි දවසකට දෙපාරක් බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමාපතිඥානින් තුන් ලෝකයේ දිහා බලනු. ලෝකයේ බවාග්‍රීපටන් කෙළවර ඉදලා ගන්ධකුටියේ දක්වා මුදේ පාන්දර බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමාප්‍රතිඥානින් බලනු. සවසට, ගන්ධ කුටේ මුලේ ඉදලම දුරලඟ ඉදළම භවාග්‍රේ දක්වාම විහිදිලා යන විදිහට මේ කමහාකරුණා සමාපත්තිඥානින් ලෝකයේ දිහා බලනො. ඒ ලෝකයේ දිහා බලන වෙලාවට සංසාර පින්කරල තියන බුදුගුණ වඩලමනිිහි කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ පිහිත පිළිසරණ ඕන අය මේ මහා කරුණා දැලට හසුවෙනවා. පින්හතුන හරී පුදුමයි එදා මහාකරුණා දැලට හස වනේ. තිස් ස්වාමීින්න් වහසේ උන්වහන්සේ හඳුන්වන්නටත්යදුන පූති ගත්ත තිස්සකෙල් ඒ මොකද සරීරයේ ගෙඩිය ආපු නිසා. ඇති මේ ස්වාමීන් වහන්සේ අරමුණුනාම බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දරම්ම මේ ස්වාමීන් වහන්සේ වැඩඉන්න තැනට වැඩිය වඩිනකුට දැන් අර ස්වාමීින් වහන්සේලා බැහැරක් යන්න හදනවා වඩින්න හදනා බුදුරජාණන් වහන්සේ වෙන කොහාටවත් වඩින්නඇතුවර පූති ගත්ත තිස්ස ස්වාමීන් වහන්ස කුටියට වැඩිය ස්වාමින් වහසල මතක්කර හාහා ස්වාමීනි ඔතනට යන්නපා හරිම දුගදයි අපිරිසිද්දුයි පිළිවෙලයි. නමුත් බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඒ ස්වාමීන් වහන්සලත් එකතු කරගෙන ඒ ස්වාමීින් වහන්සේලාගේ උදවුවෙන් උපකාරයක් ඇතිව උන්වහන්සේ පිරිසිුදු කලා උනුපැන් උනු කරලා උන්වහන්සේව නහාවල්ලා පිරිසිුදු කරලා සිවුරු හෝදලා උනුහසව සයනයක තිබුණා. මේ පූතිගත්ත තිස්ස ස්වාමීන් වහසට පුදුමාකාර නිදහසක් සැහැල්ලුවක් දැනුන මේ ලැබුණු සාත්තුවත් එක්ක. ආං ඒවෙලාවෙ තමයි පිනතුන මේ ගාථාව දේශනා කළේ. බුදුරජාන් වහසේ පූතිගත්ත ස්වාමීන් වහසට මතක් කළ තිස්ස අචිරං වතයං කායෝ. මේ සරීරයේ දිරල යන එකක් පටවින් අධි සෙස්සති. මේ බහපොලෝට පස්වෙලා යන එකක් යුද්දුව අපේත විඤ්ඥානෝ සිත කරමානු රූපෝ මේ ශරීරින් බැහැර වෙලාගේ කල නිරත්තංව කලින්ගරන් මහපොලොවෙදාන දරකඩක් වගේ මේ ශරීරය කියලා මතක් කළ. ඒ ස්වාමීන් වහන්සේ ඒ ධර්මදේශනාවට අනු නුවන මෙහේවල අනිත්‍ය වඩලා රහතන් වහන්සනමක් බවට පත් වෙලා පිරිනිුවන් පාපු බව තමයි සඳහන්වෙන්. ද මෙතනද තවත්කාරණයක් අපි සිහිපත් කරගඩෝ. පතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සට ඇයි මෙිහිම වුණේ මොකක් නිසාද මිහිෙමුණේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කාශ්‍යිප බුදුරජාණන් වහන්සගේක් සාකාලෙ මේ පූතිකත්ත තිස්ස ස්වාමීන් වහන්සේ මස්වැද්දෙක් කොහොම මස්වැද්දෙද්ද පියාමන කුරුල්ලන් අල්ලලා විකුණලා ජීවත්වෙන කෙනෙක් කුරුල්ලු අල්ලලා එ විකුණන සහලට කූඩුවල දාලා හදන්ඩ මස්කරන්න එහම විකුණ සමහරලාට එහෙම සත්තුූ. උඩාක් ප්‍රමාණයක් අල්ලගෙන විකුණන්න බැරිවුණ හම ඉගිලෙනවනි ඉගිලිලා යයි කියලමුකද කරන්නේ අතපය කඩල සහලට තටු කඩලොහහි දාලා තියෙන එහෙම නැත්තං තටුවල මේ කුරුල්ලන්ගේ කකුල්වල ගල් බැඳලා ය ගිලෙන්න්න බැරිවෙන්න දාලා තියෙනවා එහෙම දාලාතියලා පහුව දවසි විකුණනෝ. එහෙමත් ඉතුරුවුණුත්හෙම තමුණුත් මරාගෙන ඒ අනුභව කළ ආහාරයට ගන්න බෝ සඳහන් කරන මෙහිම ජීවිකාවක් ගත කරන මේ තැනැත්තා දවසක්. බොහොම රස ආහාරයක් සකස් කර ගත්ත බව සඳහන්න අනුභව කරන්න. ඒ වෙලා වෙ රහතන් වහන්සේ නම පින්ඩ පාති වැඩිය මේ තැනැත්ත කල්පනා කරනවා මම ජීවිතය සත්තු මරමින් ගොඩාක් පව් කලා. මටදැම් පිනක් කරගන්න අවස්ථා වැැබිල්ල තියෙනව කියලා. අර හදාගත්ත රස බොජුන්වලින් කොටසක් ධනට පැටීට පිළිගන්නලා වන්දනා කළ ප්‍රාර්ථනාවක් කළ. ස්වාමීණය ඔබවහන්සේ යම් අවබෝධයකට පැමිණුනාද. යම් සැනසීමක් ෂට කරගත්තාද ප්‍රාර්ථනාව කරගත්තද ඒ සැනසීම මටද ලැබේවා කිය ප්‍රාර්ථනා කළ. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පෙන්ම තුනි සිහිපත් කරනවා මේ පූතිගත්ත තිස ස්වාමීින්න් වහන්සේගේ සරීරයේ ගෙඩි දාලා. එක තැන්වෙලා අස්ති කැඩිල මහා දුකක් විින්ද අර කරගත්ත පාප කරමේ මොකද. කරගන්න ටේ දුන පාපකර්මය සංසාරය කුරුල්ලන් අල්ලා මසතවිකුණුව තටුකැඩුව කකුළු කැඩුව කකුල් කැඩුව ගල්ලාදිය කකුල්ලල බැඳලා තිබ්බ මේ කරපු සත්්‍ය හිංසනේ නිසා උන්හස පසු පස හභාගෙනාපු කරමය අවස්ථාව ලැබුණ ගමන් විපාක දුන්න නිසා ඔබත් මතකතියාගන්න ඔබේ කරන පාප ධර්ම අමතක කරාවගේ ඔබ හිටියට ඒවා අමතක කරන්න බෑ සංසාර පසු පස හබාග නැවිල්ල විපාක දෙන ඔබට. ද මේ ස්වාමන් වහන්සට හත්වෙන්න්න තරම් පික් හැදුනි කොහොද. ඒ පින තමයි පින්වතුනි අර රහතන් වහන්සේට දානි පූජා කරලා. කරපු ප්‍රාර්ථනාව දැම් බලන්න පිනයි පවයි දෙකමු පසු පසහභාගනෑවිත් විපාක දුන්න පාපේ දුක් සහගත අඳුරු විපාක කඳුළුපිරි මුහුණින් යුක්තව දෙනතිින් යුක්තව තිස්ස ස්වාමින්න් වහසට භාරගන්න වුනා. බුදුරජාණන් වහන්සේ වැඩහිටිය නිසා උනහසයෝ බේරගත් අපින් තුන අපිත සංසාරේ. එ බුදු කෙනෙක් අපි බේරගන්න මුුණ ගැසේ විදෝ කියලා කියන්න පුළුවන් කමක් ඇත්තනෑ අපිට එහෙම හිතන්න බෑ ඒනිසා ඔබට ඔබ බේරගන්න නං මේ දිරලා යන පොළොවට පස්ශ්‍රවෙලා යන මේ දරකඩක් බඳු මරණින් පස්සේ විඤ්ඥානය බැහැරුණාට පස්සේ ශරීරයේ බහපොලෝට වැටෙන මේ ශරීරය පිළි බඳව පින්මුතුන මහාමාන්‍යයක් හදාගෙන ආසාවක් උපදවගෙන අකුසල් මේ ශරීරයෙන් කරන්න එපා මේ ශරීරය මේ ජීවිතය ඔබට ලැබුණ පින් කරන්නම කියන අදහස දරාගන්න. ඒ අදහස දරාගෙන ඔබේ කාය ශක්තිය ඔබේ කයේ ශක්තිය මේ පින්දහම් කරන්න යොදවන්න ඔබේ ඔබ වයසත ගැනකම් ඉන්න එපා කුසල් දහම් කරන්න කායක ශක්තියේ තියෙන කා ඔබ තරුණ කෙනෙක් නම් ඔබ මැදි වයස කෙනෙක් නම් ඔබට ශක්තියේ තිබෙනවනම් හොදට පින්දහම් කරන්න මේ කයියොමු කරගන්න ඒ පින්ඩහම් කිරීමෙන් කයි තුළ පින්මුතුනි කයින් ඔබට යහපතක් ගෙනද නොම දිරලා යන සරීරේනෙව. පොළොෝට පස්වෙලා යන සරීරේනව ඒ වගේම තමන්ට අහිමි වන සරීරේණව ඒ සරීරයෙන් ගෙනියන්න පුළුවන් පුුණ්්‍ය කුසල ධර්මයක් උබද ගත්තුත් එහහිම පින්වතුනි මුන්න තරම් ඔබට සැසිල්ලක් සංසාරය ලැබේවිද. එනිසා ඔබට මතක් කර නොමේ ගාතා ධර්මය තුළ ඔබට කියල දෙන පනිවිඩය පින්වතුන ඔබ තිගෙන ගන්න තියෙනදේ. ලවෙනි කාරණය තමයි මේ ජීවිතයේ තාව කාලික වූ එකක්. මේ ජීවිතයේ සදාකාලික නෑකෙන දැනු මැතිකරගන්න පනිිවිඩේ ගන්න එපාඩමිගෙන ගන්න. මේ සරේරයේ පොළොවට පස්වෙලා යන එකක් ඒකත් මතකතියාගන්න ඒ පාඩමත්තිගෙනගෙන පොළුවට පස්වෙලා යන සරීරයේ එ තමන්ට එහපතක්කෙන පින්දහම් කරගන්න ර ගත්ත පාප ධර්මයත් පිනත් තමම් පසු පසමේ තිස් ස්වාමීන් වහසගේ කතාවස්තෝට අනුකූලව ගලපලා බලන්න එනවාක් තමම් පසු පස ගමන් කරනවා තමන්ට සංසාර විපා කළ බෙනවකිෙන අදහසින් ජීවිතේ වඩාත් නිවැරදි කර ගන්න මහන්සි ගන්න එහෙමනං ඔබෙහෙම දෙනාට මේ සඳහාමේ පුුණ්‍ය මනෝ භහාවේ කුසල ශක්ති උපකාරවේ වා කියල ප්‍රාර්ථනා කරන අතරම රැස් කරගත්ත පින් දෙවියන්ටත් අනුමෝ දැන් කරමෝ. වට පාර්මිතාවක් වේවා ආකා සට්ටාච බුම්මට්ටා දේවානගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදත්වා චිරංගරක්කං තුොබුද්ධ ශාසනං චිරංරක්කං තුොබුද්ධ දේශනං චිරංරක්කං තුනං පරංති අද දවසේ ධර්ම දේශනාවේ දායිකත්යේ දරන පින්වත් හැම නමින්ද. ඔබ නමින්ද මේගේ සලු ඥාතිීන්ටත් මේ පිළෙනි වනට පාර්මිතාවක්ම වේවා Idang mi nyaati nahutu su kita hontu nyaತಯು, ಇದ miಿ nyaati naಹtu su kita hontu nyaತೆಯು. ಇದ miಿ nyaati naಹtu su kitaಹtu nyaತೆಯು සಸರವಸanaතුರು නිಿಮಂದdaki ನතුು ್ಪರಿಯನ ගේೆ kalaನ ಿತතුರಂಗೆ ಸರಲ ಾಗನಿ ಮටತ್ಮಿ පිನು ಪಕරರವಿ ಭා ಕಿಲ ಪ್ರර්ಥනා කරනවා. දවසේ ධර්ම දේශනනාාව කත් දේශනාව දායිකತ್तेේ දරೂපියංങත්, පිරිසද ඔබසමටදමේ පිනොතුම් නිනට පාරමිතාවක්ම වේවා හැම දෙනාටම සම්මා සම්බුද්ධ සරങයේ.